රටක් ලස්සන ජීවිතයක් මාලිමාවේ ජාතික ජනබලවේග අනුර කුමාර දිසානායක මෙම ස්ථානයට එනවා. සම්ප්‍රාප්ත වෙන්නේ ඇවිදගෙන එනවා. හරිද? මේ වෙලා වෙනකොට විශාල පිරිසක් මේ පොළොන්නරුවේ අම්ජාඩ් හොස්පිටල් එක ගාව, අම්ජාඩ් නේද, අජ්වාඩ් හොස්පිටල් එක ගාව ඉදිරිපිට තමයි මේකත තියෙන්නේ. ඉතින් බැලුවන් බලන්නක පොඩ්ඩක්. සාමාන්‍යයෙන් තරුණ තරුණියෝ විශාල පිරිසක් වැඩ කරමින් ඉන්න මොහොතක් තමයි මේ වෙනකොට ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වලා තියෙනවා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විශේෂඥයින් 33 දෙනෙක්ගේ යටතේ තමයි ප්‍රධාන වශයෙන් විශේෂඥයින් ඉන්නවා 500,000ක් විතර. ඒ විශේෂඥ අධීක්ෂණ යටතේ තමයි කරන්නේ. අර ගෝඨාභයගේ රාජපක්ෂගෝ වගේ අර වෙනම ගිනාවේ ශංගිලා හෝටලේ තියලා පිස්සුවක් කෙලි. ඒම නෙමෙයි මේක. මේක මොනක් ඉම්පීරියල් එකේ හරියට ඒක ජනගත කළා පිටු 200කට විතර කිට්ටු වෙන්න පොතක්. හැබැයි ඒක සම්ප්‍රසිද්ධයක් වශයෙන් ඕගොල්ලන්ට ඒ හැම ගෙදරකටම හැම නිවසකටම ගෙනෙනවා ඕගොල්ලන්ගේ අතරපත් වේ. ඉතින් ඒ වගේම බලන්නක පොඩ්ඩක්, විශාල වශයෙන් අද තරුණ තරුණියෝ වැඩ කරනවා. පරකුම් යුගයක් පොළොන්නරුව කිව්වකම අපිට මතක් වෙන්නේ පරාක්‍රම සමුද්‍රය. පරකුම් යුගයක් නැවතත් ඇති කරන්න තමයි අපේ ප්‍රාර්ථනා වන්නේ. මෙතන ලොකු දෙවන්ත ස්ටේජ් එකක් තියෙනවා. මේ ෆ්ලෑෂ් ලයිට් එක ගහලා තියෙන නිසා අපිට ඒක හරියාකාරව පේන්නේ නැහැ. දැන් අපේ ප්‍රාර්ථනා වන්නේ මොකද්ද? අපේ ප්‍රාර්ථනා වන්නේ යහපත් දේශපාලන සංස්කෘතියක්. ඒ යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් තරුණ තරුණියෝ ගොඩක් අතන ඉන්නවා. හැබැයි තරුණයෝ මට දුකයි, මේ වාඩි වෙලා ඉන්නේ මොකද කියලා. මේ මේ හොඳම කොල්ලු ටිකක් ඉන්නවා. උන් ටික වාඩි වෙලා ඉන්නවා. අතන තියෙනවා ජාතික ජනබලවේගය කියලා දෙවන්ත කටවුට් එකකුත්. මේ දැන් අපි අහන්න ඕන බලන්න මේ කවුද කතා කරන්නේ? මේක අහංගෝ. මොකද පුතා නම මොකද්ද? මගේ නම මේ ධනික. ධනික? ධනික කියන එකේ තේරුම දන්නවද? ධනවත්. ධනවත් කියන එකේ. ඒ ධනවත් පොහසත්. ඒ රිච් රිචස්ට් පුද්ගලයෙක් වෙන්න ඕන. මොකද මේ දැන් මොකද දැන් ඇවිල්ලා තියෙන්නේ පිටරට යන්න ජොබ් එකක් ගන්නද ඇවිල්ලා තියෙන්නේ? අපෝ නැ. එහෙනම් මං ආස මේ රටේ ඉඳන් වැඩ කරන්න. මේ රටේ ඉඳන් වැඩ කරන්න. වාග්ගේ හැකියාවට රැකියාවක් දෙන වැඩපිළිවෙලක් තමයි මේ මාලිමාවේ තියෙන්නේ. ඔව්. හැකියාවට රැකියාවක්. ඊට පස්සේ ඕගලන්ගේ සාක්කුවට සේප්පු වෙනවා. අපි ඉගෙනගත්ත දේවල් වලට වැඩක් කරන්න පුළුවන්. ඊට පස්සේ දුගී බවට නිවහනක් හැදෙනවා. ගෙවල් දොරවල් හදාගෙන නිවහනක් හැදෙනවා. ඊට පස්සේ දුගී බවට නිවහන දූෂණයට වැටක් තියෙනවා අපි. දූෂණ වැටක් කියලා ගමට ආණ්ඩුවක් දෙනවා. ඒ ගමේ ආණ්ඩුවේ ඕගොල්ලෝ තමයි එතකොට පාලනය කරන්නේ. වඩත් മന്ത്രി කෙනෙක් වෙන්න පුළුවන්. මොකද මේ પરම්පරාවෙන් මේකේ മന്ത്രിකම් එන්නේ නැහැ. ඔව්. මේ දේශපාලන ක්‍රමයට මම කැමති වෙන්නේ හේතුවනේ ඒක. ආන්න ඒකයි. පියපුතු දේශපාලනේ නෙමෙයි. දැන් හිටන්ගේ මෛත්‍රීපාල සිරිසේනගේ පුතා දහම් සිරිසේන මේ සංවිධායක. මාරක් සිකිනේක වෙන්නේ තරුණයෝ නැද්ද? වෙන තරුණයෝ නැද්ද ඔය? උන්ගේ හිතේ බූදලයක් කියලා. දැන් අනුර සහෝදරයාගේ හරි මෙතනින සංවිධායකවරයාගේ හරි කවුරුත් නැහැ. මමත් ඒ ආදර්ශය අරන් තියෙන්නේ. මගේ ළමයි මම කවදාවත් පෙන්වන්නේ නැහැ. මගේ බිරිඳ මම කවදාවත් පෙන්වන්නේ නැහැ. ඒගොල්ලෝ වෙනම යනවා. ඒගොල්ලෝ වෙනම. දැන් මම කරන ඒවට ඒගොල්ලෝ ගාව ගන්නෑ. දූෂණය දැන් දූෂණය කියන දේවනේ අංක එකට වෙලා තියෙන්නේ. ඒ ඉඳන් අපිට දැන් මේ தත්ත්වය දාලා තියෙන්නේ. ඒ දැන් පවුල් පිටින් යනකොට ඉතින් පවුල් පිටින් කාලා දැන් අද වෙදී අපිට නෑ. අපිට නෑ. අපිට ලෙව කන්නත් නෑ. ලෙව කන්නත් නෑ. ඉතින් මේ මොකද මේ බිල්ඩින් එක කාලේද? මේ ඔෆිස් එක නේද මෙතන? මේක මේ කලින් හිටිය පේෂල කියලා. මොකද? පේෂල කියලා කියන්නේ. අර තබ්ලා ගහන එක නෑ. නෑ. යන්නේ මේ කලින් මේ පළාත් සභා කලින් හිටිය පළාත් සභා මන්ත්‍රී. පළාත් සභා මන්ත්‍රීගේ බිල්ඩින් එක මහයමති ඔෆිස් එක මේක. කලින් මේ ඔෆිස් එක. මේ ඔෆිස් එක. මේ පාරේ. ජාතික ජනබලයේ. පොඩි ගහන්නක බල්ලගම අප්පුඩි. ඉතින් ඒ තරම් මිනිස්සු වෙනස් වෙලා තියෙන්නේ. ගමේ කැමරසින් වෙනස් වෙන්නත් ඕනේ. වෙනස්සුන් නැත්තම් එහෙම ඇත්තටම වෙන්නේ දැන් අද වෙද්දි පෞද්ගලිකව ගත්තොත් මගේ යාළුවෝ කී දෙනෙක් රට යන්න බලන් ඉන්නවා. ඔව්. දැන් අවුරුදු 22 තරුණෙක් මේ. ඉතින් මේ පොඩි නිදිමත ගතියකුත් තියෙනවා පොඩ්ඩක් මේ හැක් වෙලා වගේ ටිකක් මූණ හරි මහන්සි පාටයි. කහිනවා ඔය. සිගරට් බීනවා. නෑ නෑ නෑ. ඉතින් කැස්ස. වැඩ තමයි ඉතින්. වැඩනේ. පිනිබානවානේ. ඉතින් මේ දැන් කොහොම රෙස්ට් එකේ ඉන්නේ? තව ටිකකින් වැටයක් එහෙමම දිනවා. පොඩු ටික තියන්න ඕනේ. තව පොඩි පතාකට ගහන්න දිනවා. ආ වැඩ බෙදාල වෙන් කළාද තියෙන්නේ? ඔව් දැන් මෙතන මේ වැට ආරක්ෂක රට සම්පූර්ණ කරපු ගමන් මෙතන පොඩි ටික තියන වැට එක පටන් ගන්න ඕනේ. ඒකයි පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්නේ දැන්. ඉතින් රයිල් වෙනකම් වැඩ තියෙනවා. එළි වෙනකම් වැඩ තියෙනවා. ඉස්සර නම් ඉතින් මේ අපේ 3-4 දෙනේ කට් කරන්නේ. දැන් ඉතින් අවුලක් නැහැ. ඕන තරම් සෙනගින්න ඕනේ. පොඩ්ඩක් නිදහසේ ඉන්න ඕනේ. රෙස්ට් කරලා වැඩ කරන්න ඕගාලා. වෙන පක්ෂයක් වැඩ කරුත් සවන කල්ලි දෙන්නේ නේනවා. ඒ වගේ කියන්න ඕනේ නැහැ.
අම්බෝ මේ මේටිගේ තව කැන්වසින් යන්න තියෙනවා. එම්බිරිස්සාව කරේ මේ හදාගන්න එපා. මමත් බොහොම ප්‍රයෝජන වෙනවා. මම මේ තොප්පියක් දාලා අවසර පිළිබාන්න නැතින දැන් මේ හිටියට හරි ප්‍රයෝජන වෙනවා. මොකද අපිට තව වැඩ කරන්න පොඩි කාලයයි තියෙන්නේ. දවස් 21ක් දෙන්න ඕන. 21 කියන්නේ ඔයාට වයස 22. ඔයාට වයස 22. 22. හෙදර හරියාදු වයස. ඔකට කියන්නේ හරියාදු වයසේ හරි තේරි මරන් තියෙනවා. මොකද මේ දවස්වල ඒ කාලේ මේගොල්ලන්ගේ අවුරුදු 18 19 කියන නිල් බලකාය වල් බලකාය ලැබිලා මොටර් සයිකල් දාලා ඒ ගිහිල්ලා රේස් පැදලා උන් ඉතිහාසයේ තියෙන ෂෝ ගාලා මේ ජවුනේවා. ඉතින් ඒ ඔක්කොම කරා. ඉතින් මේ පොළොන්නරුව වගේ ඓතිහාසික නගරක මේ වගේ තරුණයොත් ඇවිල්ලා තියෙනවා කියන මේ ඔක්කොම තරුණයෝ. මේ තරුණ පෙළ යෝන් පරපුර. ඉතින් යෝන් සේනාංක නෙමෙයි මේවා. යෝන් පරපුර. ඒ සේනාංක වනිතා නෑ. මේ ඔක්කොම ගැහණු. ගැහණු පිරිමි ඔක්කොම ඇවිල්ලා එකට රොද බඳින්නේ යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරන්න. ඒක තමයි මාලිමාව. අපි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න අපේ ඊගව પરම්පරාවට ශ්‍රී ලංකාවක් අතර නැති වෙනවා. අතරම නැති වෙනවා. එතකොට ශ්‍රී ලංකාව කියන එක අර සිටියමින් හුදකලා රාජ්‍යයක් බවට පත් වෙනවා. මකලම දානවා. වීසා එකක් ගන්න ලේසි නෑ දැන්. දැන් ඉස්සර අපි යන කාලේ මට මමත් ඇවිදලා තියෙනවා ලෝක රටවල් වල වීසා ගන්න ඒ කාලේ පොඩ්ඩක් අමාරුයි. ඒ කියන්නේ ඒ කාලේ 80 මම මුලින්ම රට ගියා 86 විතර. ඊට පස්සේ 89 80 ගියා. මම රට ගියා 89 88 හිටියේ නෑ ලංකාව. හරිද? අර ඒ කතාව කිව්වෙහින්ද මං කියන්නේ අනිත් රටවල් වල අපේ වයස මිනිස්සු බැඳලා ඉන්න කට්ටියත් එක්කන් ඇවිල්ලා මේ රටේ වැකේෂන් ගත කරලා. වැකේෂන් ගත කරලා අපි තාම ලංකාව පුරාවත් ඇවිදලා නැහැ. ඉතින් මේ අපි ඇවිද්දා කරා විනෝද වුණා. අපිට ඉතින් අපි ඒ කාලෙම ඉන්න අවුරුදු 20 21 ඉඳලා මම රස්සාවල් කළා ඉගෙන ගන්න ගමන්. ඉතින් ඒක නිසා මටත් chance එක ලැබුණා. අපේ දෙමව්පියොත් අපිට රටවල් වල බලන්න ඇවිද්දා. ඉතින් අපිට වගේ අනිත් අයටත් මේක දෙන්න ඕන. අනිත් අයටත් දෙන්න ඕන. තරුණයා කියන එක්කෙනාට ඇවිදින්න පුළුවන්, නගරවල යන්න පුළුවන්. මෙහෙ එනකොට බලන්නකොනේ උංචි ජොබ් කරන්නේ මෙහෙවිල්ලා ඔය ලොකු හෝටල් වල නවතින්නේ. ඇහුවොත් කියන්නේ මේ එක්ක ඒ වගේ ඩ්‍රයිවර් කෙනෙක් ෂෙඩ් එක තෙල් ගහලා ඉතින් ෂෙඩ් එක තෙල් ගහලා ජනාධිපති වුණේ ලංකාවේ. අන්න උදාහරණක් තියෙනවා. මුන් ගිහිල්ලා දැන් අර කපුටා ඉංග්‍රීසිත් දරුව මොනවද කරලා තියෙන්නේ. අපුටා සිද්ද ප්ලේන් ලංකාවේ ජනාධිපති වෙන්න තියෙන හොඳම මේ මොකද සුදුසුකම සෙට් එක රේගා තෙල්කේ මේ රටක් පාලනය කරන නමිනිස් ලේවටිලා ඔව් පුතානෝර්ගේ අධ්‍යාපන සුදුසුකම් නැහැ. මොකද ලන්ඩන් වල ගියාලු කොහෙද ජනාධිපති පුතේ අරක කරාලු මේකක් කරාලු කියලා කියනවා සහතික. හැබැයි ඉතින් කියන කතාවත් එක්ක බලද්දි මේ සෑහෙන දේවල් කරලා තියෙනවා වගේ වෙනවා. ඔව් අනිත් එක දැන් ඔයාට ඔයා එලෙවල් කරාද? ඔව් එලෙවල් කරනවා. කරා සාතිකේ තියෙනවනේ. ඒක කම්බයි. සාතිකේ පෙන්වන්න පුළුවන්නේ. ඔව්. අනුර සහෝදරයත් එක්ක විවාදිකට ආ නැත්නම් අනුර සහෝදරය ආනෝනේ සාතිකේ අරන් ඉන්න කිව්වනේ. හරිද? සාතික නැහැ. ඒ සාතික නැහැ කියන එකෙන් පේනවනේ ඉතින් කටෙන්. ඔව් කටෙන් පේනවා ඉතින්. ඒ නිසා මේ ඔයගලන්ට තේරෙනවා ඉතින් අධ්‍යාපනය කියන එක අත්‍යවශ්‍යයි. උගතමනා ශිල්පේ නෙවෙයි අපිට. අර අපි කියන්නේ ඔකට කිබු තැනක සොර සතුරන් ගත නොහෙනා. එසඳ මනා වත් වතුරෙන් දිය සොඳනා. කෝප වුණත් රජ මැදුරුන් හට ගත නොහෙනා. උගත මනා ශිල්පේමයි මතුරකේන. ඉතින් කෝප වුණත් ගන්න බෑ උගත්කම. ඉතින් මේ උගත්කමට රස්සාවක් දෙන්න මුන් නෑනේ. දැන් අපි හම්බ කළොත් අපි කනවා කියනවා. අපි හම්බ කළොත් කන්නේ තොපිනිය කො මෙච්චර කාලයක්. අපිද කෑවේ? තොපිනේ මේ රට කෑවේ. මේ මානසිකත්වය තමයි ගොඩක් දුරට වෙනස් වෙනවා. ඔව් නෑ මිනිස්සු කියන ගොන් කතානේ. අපිට දේශපාලන එපා වෙනස් කරන්න ඕනේ. එයාලා ඉතින් අර අපි දේශපාලනය කරන්නේ නෑ කියන එක මහා ලොකු උත්තරයක් කියනවා. උත්තර හරි හයි ෆයිව් දිරි කියනවා. අපෝ තේරුම් ගනි මේ වෙනස් කිරීමේ චේන්ජ් කරන්නේ අවස්ථාව මහඟු අවස්ථාව. අතරම ඉතින් මේ රට ඇතුළතින් කොන්දපණ තියාගෙන අපිට ගන්න පුළුවන් එකම තියන්නේ ඉතින් ඡන්දෙ විතරනේ. ඡන්දෙ විතරයි. අනිත් එක අපි අදින යටවැඳුමේ ඉඳලා ගන්න වාහනේ දක්වා ඔක්කොම රටේ දේශපාලනේ තියන්නේ කියලා ඉවරයි. තීරණය කළේ. කොල්ලෙට වාහනයක් ගන්න බෑ මේ රටේ. ඔව්. මගේ ටාගට් එකක් තිබ්බා වයස 22 වෙද්දි අතරම හොඳ වාහනයක්. ඒක හොඳ වාහනයක් කියන අඩු ගානේ බයික් එකක් හරි ගෙදරට ගේන්න. ඔව්. අතරම ඉතින් බයම දස. දැන් අද වෙද්දි ඒක අතරම ඉතින් ගෙදරින් මට ගෙදරට මට කියන්න හිතෙන්නේ නැහැ. චුවින්ගම් කාලා නැද්ද? ඒ තාම මතක නැද්ද? චුවින්ගම් දෙනවා කිව්වා. ඊට පස්සේ කිව්වා බ්‍රේස්ලට් දෙනවා කිව්වා. බුලත් ට්‍රේනෝට චුවින්ගම්. බුලත් ට්‍රේනෝට චුවින්ගම් දෙනවා. ඊට පස්සේ බ්‍රේස්ලට් දෙනවා. ෆොක්සගන් වයිෆයි දෙනවා කිව්වා. ෆ්‍රී වයිෆයි කලාපයක් කරනවා කිව්වා. අනිත් එක කිව්වා ෆොක්සගන් ගුලිය පිටියේ ෆොක්සගන් වාහනේ දෙනවා කිව්වා. ෆොක්සගන් කම්පැනි එකක් දානවා. වයිෆයි බැලුම් කතාවක් ගියා නේද? ඔව් ඔව්. අර ගන්න. ෆොක්සගන් එකක් ඔයා පදින්න ඕන පුතා. දැන් මේ වෙලාව වෙනකොට රනින් හිටියා නා. 100 අනේ 100 දින 100 දින 100 100 දින 100 අපේ අවුරුදු 45 පාලනය කළා. දීන පෙල්ලන රජ වෙනවා. ඒකට ආයි රැවටෙන්නේ නැහැ කියන එක
දන්නව මිනිස්සු. ඉතින් අවුරුදු 65 වෙදී රජයේ සේවකයෝ පෙන්ෂන් යවනවා වැඩ ගන්න බෑ මොලේ අකමැණ වෙනවා කියලා මේ වැඩක් කරගන්න බෑ කියලා. අවුරුදු 72 වෙනකම් තාම වැඩ නැහක්. තරුණයන්ගේ තරුණයන්ගේ තරුණ අදහස් තේරුම් ගන්න පුළුවන් මිනිස්සු. ඔව්. ඒ නිසා දැන් මේ පුලිතිසි පුරවරේ තරකුම් යුගයක් නැවතත් ආරම්භව කියලා මේ අනුර සහෝදරයා අර ප්‍රතිපත්ති ප්‍රකාශන එලි දැක්කොට පස්සේ ඊට තමයි මේ දිස්ත්‍රික්කෙට තමයි ඉස්ලාමෙන්නේ දිස්ත්‍රික්කේ පළවෙනි රැස්වීම පොළොන්නරුවේ. ජය වේවා. මේ පාර එකතු කරමු. කට්ටිය එකතු කරගෙන වෙනස් කරමු. වෙනස් කරමු. සාලවසින් තරුණයෝ වාඩි වෙලා ඉන්නෝ මෙතන මේ කාන්තාව ගැහණු අපි එක මිටට මේ කතාබස් කරමින් තමයි ඉන්නේ. අපි බලමුකෝ පොඩ්ඩක් කතා කරලා මේ හොඳට දැකලා පුරුදු මූණක් වගේ පේනවා පොඩ්ඩක්. දැකලා පුරුදු මූණක්. ඉතින් මේ අද මෙතන කොහමද සාර්ථකද වැඩේ? සාර්ථක අති සාර්ථක. දැන් ඉතින් මේ ගොම්මන් වෙලාවේ මෙහෙම ඉන්න බය නැද්ද? අපෝ නැ අපි මෙතන හරිම ආරක්ෂිත තැන. ආරක්ෂිත තැන. ගැන අනිත් පැයටත් එන්න කියන්න ඕනද? හෙට. හෙට. කීයටද වෙලාව? තුනට. තුනට එන්න ඕන. මෙතන තැන කියන්නකෝ. තුනට 28 කනෝ අජ්වාඩ් රෝහල් ඉස්සෙල්ලා. ආ රයිට්. එතෙන්ට එන්නකෝ එහෙනම්. මේ ෆෝන් වලින් බලබල ඉන්නවා. වැඩත් කරන්න ඕන. අපි තව එක්සෝහිරියක් ඉන්නවා. මම අහනවා කිලිම කොපමණ කාලයක් වෙනවද මේ දේශපාලනයට ඇවිල්ලා? නා නංගදී ආවේ. ළඟදී? ඔව්. කොච්චර කාලද? අවුරුද්දක් විතර එනවා. අවුරුද්දක් වුණාට වැඩ කුරස ගන්නවා. ඔව්. කැපවීම තියෙනවා. කැපවීම තියෙනවා. ඒතර කැන්වසින් යනකොට කොහොමද ඕගලන්ට දැනෙන්නේ? ප්‍රතිචාර හොඳටම හොඳයි. ඉතින් මෙහෙ තවත් අනුකුත් කාටද සාමාන්‍යයෙන් මීටින් වල සෙනගින් කියන්න පුළුවන් අපිට දිනන්න කවුද කියලා එක? මීටින් වලට කැන්වසින් යන එකකින් කියන්න පුළුවන් දිනන්න කවුද කියලා? දිනන්නේ මාලිමා. අංකයකින්. අනික මේ බලුවෙන් පස්සේ කාර්යාල නැහැනේ වෙන කොහෙවත්. මගේ එනකොට මම ආව කොළඹ ඉඳලා පොළොන්නරුවට. ඔක්කොම තියෙන්නේ මාලිමාවේ කාර්යාලය. මාලිමාව විතර අනිත් පැයට ඉතින් කාර්යාලය දාන්න පුළුවන් කමක් නැහැනේ. ඔය කාර්යාලය දාන්න පුළුවන්. කාර්යාලය දැම්මත් එකට සල්ලි දෙන්න ඕන. ඒ ඉන්න මිනිස්සුන්ට ගෙවන්න ඕන. මාර කරුමයක් උන්ට වෙලා තියෙන්නේ. ඔක්කොම ගන්න ඕන සල්ලි වලට. ඈ මොකද කිව්වේ? කවුරුත් ගන්න ඕන නැහැ ඒ කාර්යාලයට ඉන්නේ නැහැ. ඔව් කාර්යාලය මාලිමාවට ඇවිල්ලා ඉවරයි. ආ මාලිමාවට ඇවිල්ලා ඉවරයි. ඒ වුණාට තව වැඩ ටිකක් තියෙනවා කරන්න. අනිවාර්යෙන් අපි ඡන්ද වෙනකන් අපිට තියෙනවා. ඔව්. ඒ නිසා මේ සජිත් මහත්තයාගේ මෝටරේ ඩයිනමෝ වෙන්නේ එයා දුවන්නේ. මම කියන්නේ ආගේ ඩයිනමෝ හොඳයි කිව්වා. එයා මාර පොරක් කිව්වා. එයාට දක්ෂතාව තියෙනවා යාමයි කියන්නේ. දැන් ඒව ඉවරයි. ගම් වල එහෙම එකක් නැහැ. මම් පොරණි ආය. මම් පොර තමයි කියන්නේ. යාම තමයි කියන්නේ නේ. මගේ හැකියාව, මගේ දක්ෂතාවේ, මගේ ඉංග්‍රීසි කතා කරලා සුද්ධංගෙන් ගන්නවා, ජපන් කතා කරලා ජපන් කතා ගන්නවා. මේ වගේ ගොඩයි වැඩ. ඉතින් අපි යන්නම්කෝ ඉස්සරහට. දැන් මම මෙතන නැවතිලා ඉන්නවා ළඟ තැනක. නැවතින ඉඳලා හිට එනවා වැඩේට. මම ලංකාව වටේම යනවා. මේ අද මේ ටිකක් දුර සහෝදරයයි හිටියේ. මට මේ ගෙදරත් වැඩ තියෙනවනේ ඉතින්. ඒක ටික කරගෙන තමයි හිටියේ මම. ජනගහනය බලන්න කියලා. පොළොන්නරුවේ අයිය. මොන පුරද කියන්නේ මෙහෙට? කුලතිසි පුර. අන්න හරි. සහන්නත් එපා මෙතන. මේ සහෝදරය පොළොන්නරුවේද? හිටුමයි. ඔව් හිටුමයි. ඔච්චර අපි හිතමු දැන් ටිකක් කාලයක් වෙනවගේ දේශපාලනය කළා. ඔව් ටික කාලයක් වෙනවා. එතකොට ඉස්සර සහ අද අතර තියෙන වෙනස මොකක්ද? ඒනම් අපි කොහොම හරි මේ කීප දෙනෙක් එකතු කරගන්න ඕනේ. අපි කියන්නේ ඉස්සෙල්ල මුළු ගමම අපිත් එක්ක එකතු වෙන්න. කැන්වසින් එනකොට හරි මේ අනිවාර්යෙන්. ඒකද අයි එහෙම වෙන්න හේතුව? හේතුව ඉතින් පොළොවේ පිනට බිහිවෙච්ච අපේ නායක සහෝදරයාගේ පිනට තමයි මේක මෙසේ දාස වෙන්නේ. ඔව්. ඒ කියන්නේ ආගේ ප්‍රතිපත්තිද සියලුම දේවල් මේ පොළවේ දැන් බීජයක් එක වපුරලා තියෙන එක දැන් පැලවෙන්න ආසන්න. ආසන්න අය. පොලිස් නිලධාරීන් ආරක්ෂාවට දැම්මම දාලා තිනවා. මේ පොඩි දාන්න සූදානම් වෙනව නේද? ආහා. Thank you.
මේ කතාවට බාධාවත්ද දන්නේ මොකක්ද වෘත්තීය මහත්තයාද? මම විශ්‍රාමිකයි දැනට. හිටපු උපපීඨාධිපතිවරයා පුලිතිසු ප්‍රජාතික අධ්‍යාපන. එහෙනම් මුලින් පටන් ගන්න නැති ගුරුවරයෙක් වශයෙන් ඉන්නේ නැති රැකියාව. ඔව් 1988 අවුරුද්ද තමයි පොළොන්නරුවට ගුරුවරයෙක් හැදෙට ආවේ ගම්පහ ඉඳලා. ඕ ඉතා භීෂණ කාලී සමයක. අද බලනත් භීෂණේ දීච්ච වකවානුක තද බලලෙත් භීෂණේ දීච්ච පැත්තක තමයි ගන්නට පටන් ගත්තේ. ගන්නට පටන් ගත්තේ. ඉතින් බොහොම අත්දැකීම් නැති වෙනවා. ඉතින් දැන් ඉතින් අවුරුදු 62ක් විතර වෙනවානේ. ආ 62ක් විතර වෙන කාලේට විශාල අත්දැකීම් රාශියක් ලබාගෙන තමයි ඉන්නේ. ගුරුරෙක් වශයෙන් ගුරුරෙන්ට තියෙන ලොකු ගැටලුව තමයි ගුරු ගෞරවය. ගුරු ගෞරවය නම් ලොකු වැටුපක් තියෙනවනේ ලෝකේ රටවල් වල අධ්‍යාපනයට විශාල වශයෙන් වෙන් කරනවා. නමුත් අපේ රටේ අර මහින්ද ජයසිංහ සහෝදරයලා ජෝසප් ස්ටාලින්ලා ගුරු අරගලයේ නීතිලා යන්තම් පොඩ්ඩක් වැටුප් වැඩි කරගත්තා. නෑ ඒක මෙහෙමයි. ඉතින් ඇත්තටම කියනවා නම් ඒක ගුරු සේවා ව්‍යවස්ථාවෙම උන්ට හිමි වෙලා තියෙන වැටුපක් නේ තියෙන්නේ. ඔව්. ඒකට ආයේ මං හිතන්නේ අරගල කරන්න ඕනේ කියලා. ඔව්. හරියමං පාලකයෝ ඉන්නවා නම් ඒක ලබා දෙන්නට ඕනේ. ඔව්. ඒක ගුරුවරයාගේ අයිතිය. ඔව්. මම ගුරු වෘත්තිය කරපු ඉන්න නෙමෙයි කියන්නේ රජයේ සේවකයන්ගේ තියෙන අයිතිය. ඔව්. ඉතින් ඒක දැන් ආණ්ඩුවත් පිළියරන් තියෙනවා නේ ඒක දෙන්න ඕනේ නේද? ඔව්. එලියාරම් තිබුණාට දෙන්නේ ප්‍රශ්නයක් තියෙන්නේ එතන. ඒක නම් මේ තුරුම ගැටුම් වැඩි වීමක් නෙමෙයි එතන තියෙන්නේ. සේවා ව්‍යවස්ථා සංග්‍රහයෙන්ම වුණට හිමි වෙච්ච එකක්. ඒ නිසා ඒකට රැගල කරන්න වෙච්ච එක ගැන තමයි කනගාටුවක් තියෙන්නේ.